आई बोवान मेन्न तिनतला मापुआत पुआत सांस्करणे दिल रुक्षी लांगकोन पुआत इदिरिपत करन मामा मातले वीर कैपेटिपल जातिक पासले सांदनी नवोदय अमरतुंग प्रथमेन पुआत सिरस्तल अध्यापन पदसाधिक पात्र उसास्पेल विभागे प्रतिपल अप्रैल अवसानेट पेर अध्यापन क्षेत्र विनस्कम संधा महजन अधास विमसीम अरंभे ऊव पलाते पासाल विसी हतक जातिक पासाल लेस नाम केरे इदिरियेदी दड़ी उनुसुम सहित कालगुणया निल्ल पिरुनु रटक गोडनगमु लंगेन अलुत अवुरुदु काले गंभीम बलायामट विशेष दुम्रिय 21क පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දැඩි ආරක්ෂිත පියවරයන් යටතේ පැවතු අධ්‍යන පොදසාතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාස අවසානයේට පෙර ලබා දීමට හැකි වේයයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. ඒ අනුව දරුවන්ට විශ්වවිද්‍යාලයට වලට ඇතුළත් වීමේ ප්‍රමාදයන් සිදු නොවීම මේන් අපේක්ෂා කෙරේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එෙහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අධ්‍යාපන පොදසාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලද ජූනි මාසයේ නිකුත් කිරීමට හා ජූලි මාසයේ වෙන විට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමටත් කටයුතු කරන බවයි. ඒ අනුව අධ්‍යාපන කටයුතු අඛණ්ඩව හා ක්‍රමානුකූලව කරගෙන යාමට හැකියාව ලැබුණු ඇතයිද එතුමා පැවසීය. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් විෂයමාලා අන්තර්ගත සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. මෙහි අරමුණ නම් ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භීමයි. ඒ සඳහා ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණෙන් මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව මහජනතාවට අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ. මොනරාගල දිස්ත්‍රික්කයේ තුල පිහිටි ඌව පළාත් සභාව යටතේ පාලනය වන පාසල් 27ක් මධ්‍යම රජය යටතේ ජාතික පාසල් කිරීමට හැකියාව ඇතයි මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර සිරියාත්නායක මහතා පැවසුවේය. එහි පළමු අදියර වශයෙන් අප්‍රේල් මාස 29 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. බිබිල අධ්‍යාපන කලාපයේ මඩුල්ල मध्य महाविद्यालय मोनरागल अध्यापन कलापे सियमलांडु मध्य महाविद्यालय तनमालवेल अध्यापन कलापे सेवनगल मध्य महाविद्यालय एदिनट जातिक पासल बावट पत्किरीमट योजित पासल वे කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ අප්‍රේල් 5 වන දින සිට 14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ හිරමුදුන් වීම නිසා බොහෝ ප්‍රදේශවල දැඩි උණුසුම් සහිත කාලගුණයක් පැවතිය හැකි බවයි. ඒ අනුව 5 වෙනිදා තෙල්වත්ත, බද්දේගම, මුලටියන හා අගුණකොළ පැලස්ස යන නගරවලටත් 6 වෙනිදා දොඩංගොඩ, අගලවත්ත යන ප්‍රදේශවලටත් 7 වෙනිදා කොළඹට හා කොස්ගම සීතාවක තලව කැලේ පස්සර යන ප්‍රදේශවලටද දිගන ගල්ගමුව අම්පාර ඔළුවිල් යන
නගරවලටද හිර මුදුන් වන බව වැඩිදුරටත් එම් ප්‍රකාශයේ සඳහන් විය. ජාතික නාමල් උයනේ 30 වෙනි සංවත්සරය වෙනුවෙන් හොස්මක් සිටවමු තේමාව යටතේ දහම් පාසල් සිසු සිසුවියන් ප්‍රමුඛව පැලසිටීමේ වැඩසටහනක් ජාතික නාමල් උයනේදී නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරුණි. මෙම වැඩසටහනට වෘත්තිකයන් රැසක් දායක වූ අතර සෑම රාජ්‍ය ආයතනයක් මහා සෑම පුරවැසියෙකුම නිල්ල පිරුණු රටක් ගොඩනගා පරිසරය රැකගත යුතු බව වනවාසී රාහුල හිමියෝ වදාළහ. ලංගේන සිංහල දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජනතාවට ගම්බිම් බලා පිටත් වීමට ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු යොද ඇත. ඒ සඳහා විශේෂ දුම්රිය 21ක් ලබන 9 වෙනිදා සිට ධාවනයට යොදවනු ලැබේ. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොළඹ කොටුව සහ බදුල් අතර ධාවනය වන දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය මේ වන විටත් ගමන් ආරම්භ කර ඇති බවයි. මෙම විශේෂ දුම්රිය සේවය අප්‍රේල් 10 වන දින දක්වා ධාවනයට යොදා ඇති අතර අප්‍රේල් 14 වෙනිදා දුම්රිය ධාවනයේ අඩුවක් වීමට ඇති අතර බස් රථ 200ක් පමණ අතිරේකව යොදවන බවද ශ්‍රී ලංකාංග සභාපති කිංස්ලි රණවක මහතාද පැවසීය. අදට නියමිත පුවත් එපමණයි. ස්තුතියි.